මේ 13 වෙනිදා 12 වෙනිදා ඉදිරිපත් කරපු අයවැය පසුව 13 වෙනිදා ප්‍රකාශයකට පත් කරනවා අපේ මුදල් ඇමතිතුමා බැසිල් රාජපක්ෂ ගරු මුදල් ඇමතිතුමා මේ සංචාරක ශේත්‍රයේ ඉන්න සියලු දෙනාටම ඕන තරම් සහන දීලා තිනවලු ඕනාටත් වැඩිය අපිට කියන්න කනගාටුයි එතුමායේ දීලා තින අයවැය ප්‍රකාශ කරනකොටම අපිට තේරුණා එකක් තමයි මේ සංචාරක සේවයේ ඉදලා සිටින සියලු කර්මාන්තකරුවන් ගේ සහ සංචාරක ව්‍යාපාරයේ ඒත් එක්කම සංචාරක ඇමතිතුමාගේ මලගම සනිටුහන් කරමින් තමා 12 වෙනිදා ආයවැය ඉදිරිපත් කරන්න එතුමා විසින් පාර්ලිමේන්තුවට ඒ නිසා අපිට විශාල දුකක් තියෙනවා මේ සංචාරක ව්‍යාපාරය අපි දුක් වෙනවා හැබැයි ලැජ්ජාවක් තියෙන්න ඕන සංචාරක ඇමතිතුමාට එතුමා රාජ්‍ය රජයේ ඇමතිවරයෙක් කැබිනට් ඇමතිවරයෙක් අපි අහනවා එතුමාගෙන් කෝ එතුමාගේ අමාත්‍යංශයට වෙක් කරපු අයවැය කෝ ලබා දුන සහන දැන් එතුමාට පුළුවන් වෙන්න ඕන ඇමතිකමෙන් කෝ එනගේ අමාත්‍යංශයට මේ රජයේ වියදම් කළ ඇමතිනේ මොකට දැම්මේ මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා අපි එතුමාට කියනවා කරුණා කරලා ඔබතුමාගේ අමාත්‍යංශයෙන් ඔබතුමා සම්බන්ධ අමාත්‍යංශය සංචාරක අමාත්‍යංශය ඒ අමාත්‍යංශයේ ඔබතුමාගේ ජනතාවට ඔබතුමාගේ සමග ඉන්න විවසායකයන්ට අරන් දුන්න සහන ටික පෙන්වන්න. එහෙම පෙන්වන්න බැයි නම් වහාම මේකෙන් අයින් වෙලා තමන්ගේ අමාත්‍යංශයෙන් එළියට බහින්න. මේ රටේ විශාල පිරිසක් මේ වෙනකොට වේදනාවෙන් ඉන්නවා. එතුමාට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. හැබැයි එතුමත් අද අඬන්න ඕන. මොකද එතුමා ලැජ්ජා වෙන්න ඕන. එතුමත් එක්ක ඉන්න කැබිනට් අනිත් ඇමතිවරුන්ට ඒ සහන ටික ලබා දෙනකොට එතුමාට බැරි වෙලා තියෙනවා කොච්චර කයිවාරු ගැහුවත් මොනදේ කතා කරත් එතුමාට බැරි වුණා අද වෙනකොට එතුමාගේ අමාත්‍යංශයට අදාළ මුදල් ටික වෙන් කරගන්න. එමනම් එතුමා අසාර්ථක ඇමතිවරෙක්. අපි පැහැදිලිව කියනවා සංචාරක ව්‍යාපාරයේ කඩාකප්පල් කිරීමට එතුමාගේ උද්‍යෝගවත් නැතිකම මේකට බලපෑවා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට මේ මුදල් වෙන් කිරීමට අවස්ථාව නොලැබුණේ අපි එක පැත්තකින් දකිනවා ඒ අකර්මණ්‍යතාවයෙන් යුක්ත ක්‍රියාකාරී විරහිත ක්‍රියාත්මක සංචාරක ව්‍යාපාරය පිළිබඳ දැනුමක් නැති කෙනෙක් මේ අමාත්‍යංශයේ ඉන්න නිසා අපිට කනගාටුවක් තියෙනවා අනිත් එක අපි තව එකක් කියනවා දැන් අපිට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කියනවා ඇයි අපි මේ අයවැයෙන් සංචාරක අමාත්‍යංශයට සල්ලි වියද සල්ලි මේ මොකද ඒකට කියන්නේ සල්ලි වෙන් කරන්නේ නැත්තේ එතුමා කියනවා සංචාරක අමාත්‍යංශයෙන් රජයට ආදායමක් ලැබෙන්නේ නැල්ලු SLTD එක සංචාරක අධිකාරියටලු ඒ ආදායම එන්නේ මේක අපි මේ සංචාරක ව්‍යාපාරයේ සිටින අපේ ප්‍රශ්නයක්ද අපි අහනවා එතුමාගෙන්